සුබ දවසක්. ડિප්‍රෙෂන් එහෙමත් නැත්නම් මානසික පීඩනය. ලෝකේ බොහෝ දෙනෙක් ඉතාම අසරණ කරන පීඩා විඳින තත්ත්වයක් තමයි මේ මානසික පීඩනය කියන්නේ. ඉතින් මේ තත්ත්වය ලෝකයට සාපේක්ෂව ගත්තහම ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙනවා. ඒ වුණාට ප්‍රතිකාර ගන්න එක ගොඩක් අඩුයි. මෙහෙම ප්‍රතිකාර ගන්න නැති නිසා බොහෝ දෙනෙක් සිය දිවි නසා ගැනීම වගේ භයානක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය පාලනය කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපිට මානසික පීඩනය තියෙනවද කියලා දැනගන්න ඕනේ. ඉතින් මේක කලින්ම දැනගන්න නම් ඒ රෝග ලක්ෂණ මොනවද කියලා අපිට පුංචි අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මානසික පීඩනය අපිට තියෙනවා නම් කලින්ම මතුවෙන රෝග ලක්ෂණ මොනවද කියලා. එහෙමනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු ඒ රෝග ලක්ෂණ කොහොමද අඳුරගන්නේ කියලා. ඉතින් පළවෙනිම එක තමයි අපිට නිරන්තරයෙන් දුක කනස්සල්ල එහෙම නැත්නම් මේ හිතේ හිස් බවක් අපේ ජීවිතේ හිස් වගේ දැනෙනවා. ඒ වගේ දැනෙනකොට අපේ මනස පීඩණයට ලක් වෙනවා. ඉතින් මේ වගේ ප්‍රධාන ලක්ෂණයක් අපිට ඇති වෙන්න පුළුවන් මේ මූලික අවධියේ. ඊළඟට දෙවෙනි එක තමයි අපි බොහෝ වෙලාවට මේ බලාපොරොත්තු සුන් වෙලා වගේ. ඒ වගේම තමයි අපිට බලාපොරොත්තු ඇති වෙන්නේ අපේ බලාපොරොත්තු සුන් වෙලා අපි හැම වෙලෙම කනස්සල්ලටපත් වෙලා. ඒ වගේම තමයි හැම දෙයක් ගැනම අසුභවාදීව හිතනවා. අපිට මේ දේ කරන්න බෑ. අපිට මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේක අපේ අනිත් පැත්තට අපිට විරුද්ධව තමයි මේ හැමදේම ක්‍රියාත් වෙන්නේ. ඒ වගේ අසුභවාදීව හිතන්න ගන්නවා. ඕක තමයි දෙවැනි කාරණය. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ගොඩක් වෙලාවට මේ මම නිකන් අසරණ වෙලා වගේ මම වැදගැම්මකට නැති කෙනෙක්. අන්න ඒ වගේ හැඟීම් අපේ සිතේ පහළ වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ අපි කොච්චර හොඳට හිටියත් Tamanට දැනෙන්නේ මම අසරණ වෙලා. ඒ වගේම කවුරුවත් මාව ගණන් ගන්නෑ. මම වැදගැම්මකට නැහැ. ඒ වගේම සමාජයට මගෙන් වැඩක් නැහැ. ඔය වගේ හැඟීම් අපේ සිතට ඇති වෙලා අපි නිතර පීඩාවට පත් කරනවා. ඉතින් මේක තමයි ඊළඟ කාරණය. ඊළඟට හතරවෙනි එක. මේක ගොඩක් වෙලාවට මූලික අවධියේදීම ඇති වෙලා අපිට මේක හොඳට දැනෙන්න පුළුවන්. නිතරම අපිට තෙහෙට්ටුවක් දැනෙනවා. අපිට නිකන් මහන්සියක්. අපිට වැඩ කරන්න බෑ. අපේ ඇඟේ තියෙන ශක්තිය නැති වෙලා වගේ. ඒ වගේම තව එකක් තමයි මේ අපි නිකන් වැඩවලට අපේ යම් යම් ක්‍රියාකාරකම් වලට අපි පෙළඹෙනවා ගොඩක් අඩුයි. පෙළඹවීම අඩුයි. ඔය වගේ මේ ශාරීරික වශයෙන් ඇති වෙන යම් යම් සංකූලතා අපිට ඇති වෙන්න පුළුවන්. ඊළඟට පස්වෙනි එක තමයි ඒක ඊටාම වැදගත් දෙයක්. මොකද අපි හිතන්නේ නැති දෙයක්. ගොඩක් වෙලාවට මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වය ඇති වෙගෙන එනකොට බොහෝ දෙනෙක් පෙළඹෙනවා වැඩිපුර ආහාර ගන්න. කොටසක් වැඩිපුර ආහාර ගන්න පෙළඹෙනවා. තව කොටසක් පුරුදු වෙනවා අඩුවෙන් ආහාර ගන්න. ওই தত্ত্ব දෙකම එන්න පුළුවන්. ඉතින් එතකොට අපිට හිතා ගන්න බෑ දැන් අපි සමහර වෙලාවට අපි වැඩිපුර ආහාර ගන්න පෙළඹෙනකොට අපිට මේ ගැන හිතන්නේ නැහැ. අනිත් එක තමයි මේ ආහාර රුචිය අඩු වෙනකොට නම් අපි යම් කිසි මානසික ආබාධයක් තියෙනවා වෙනවද කියලා නිකන් හරි හිතන්න පුළුවන්. නමුත් ආහාර රුචිය වැඩි වෙනකොට ආහාර වැඩිපුර ගන්න පෙළඹෙනකොට අපි හිතන්නේ නැහැ. නමුත් මේකත් එක්තරා ලක්ෂණයක්. ඊළඟ එක තමයි අපේ නිින්ද. බොහෝ දුරට අපිට මානසික ගැටලුවක් ඇති වෙනකොට අපිට ඇති වෙන දෙයක් තමයි මේ අපේ නිින්දට ලොකු බාධාවක් ඇති වෙනවා. ඒ වගේම මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වය අපිට ඇති වේගෙන එනකොට මේක පටන් ගන්න අවධියේදීම පටන් ගන්නවා නිින්දට බාධා කරනවා. ඒ වගේම තමයි අර අපි අපේ මොළයේ විවේකයට දැඩිසේ අවශ්‍ය කරන අර තද නිින්ද අපිට නැති වෙනවා. ඒ වගේම තමයි රාත්‍රියේ විඩෙන් විඩේ අපි ඇහැරෙනවා, බය වෙනවා. මේ වගේ විවිධ දේවල් අපිට වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි අපේ මනස අපේ ඔළුව අවුල් වෙලා වගේ ව්‍යාකූල තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම නිකන් හිස අපේ ඔළුව හිස් වගේ ව්‍යාකූල වෙලා නිකන් කලබල වෙලා වගේ ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තව ප්‍රධාන දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ මානසික පීඩනය එහෙම නැත්නම් ડિප්‍රෙෂන් කියන තත්ත්වය ඇතිවේගෙන එනකොට අපි උත්සාහ කරනවා මේ මත්පැන් එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය මත යැපෙන්නේ.
අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා මත්පැන් පානය කරලා අපේ පීඩනය අඩු කරගන්න. ඒ වගේම තමයි මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඉතින් මේකත් බොහොම භයානක තත්ත්වයක්. මේක රෝග ලක්ෂණයක්. ඒ වගේම මේ රෝග ලක්ෂණය භයානක විදිහට අපේ ජීවිතවලට තර්ජනයක් එල්ල කරන්න පුළුවන්. ඉතින් ඊළඟට තමයි මේ භයානකම තත්ත්වය ගැන කතා කරන්නේ. මේක තමයි ડિප්‍රෙෂන් කියන තත්ත්වය ටිකක් වැඩි වුණාම. එහෙම නැත්නම් පීඩනය වැඩි වුණාම ලක්වන තත්ත්වය. ගොඩක් වෙලාවට අපිට සියදිවි නසා ගන්න හිතෙනවා. විටින් විට අපි හිතනවා සියදිවි නසා ගත්තොත් හොඳයි. අපි සියදිවි නසා ගන්න ඕනේ. මේ වගේ හැඟීම් ඔබේ සිතේ පහළ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ නිතර මේ සියදිවි නසා ගැනීම ගැන කතා කරන්න ගන්නවා. ඉතින් මේක හරි භයානක තත්ත්වයක්. මොකද අර මුලින් තිබුණු රෝග ලක්ෂණ වලට වඩා මේ සියදිවි නසා ගැනීම ගැන හිතන්න සියදිවි නසා ගැන කතා කරන්න මේ සියදිවි නසා ගැනීම වීරත්වයක් වගේ අපිට හිතට හැඟීම් පහළ වෙන්න එන්නේ මේ தත්ත්වයේ උසස් වුණාම. ඉතින් මේ தත්ත්වයට එන්න කලින් ගොඩක් වෙලාවට අපි මේ தත්ත්ව පාලනය කර ගන්න ඕනේ. මම මේ සඳහන් කරේ මම මේ කතා කරේ මේ ડિප්‍රෙෂන් එහෙම නැත්නම් මානසික පීඩනය කියන தත්ත්වයේ එක්තරා රෝග ලක්ෂණ කීපයක් ගැන පමණයි. මීට වඩා තව රෝග ලක්ෂණ තියෙනවා මේක විවිධාකාරයෙන් ලෝකේ විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම මේක එක එක විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ අරමුණ තමයි ඔබ මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඔබ ડિප්‍රෙෂන් තියෙන කෙනෙක් කියන එක නෙමෙයි පුංචි පුංචි ලක්ෂණ තිබුණා කියලා ડિප්‍රෙෂන් කියලා අපි මේ කලබල වෙන්න ඕනේ නැහැ. නමුත් මේ වගේ තත්ත්වයන් දීර්ඝකාලීනව තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මේක සතියක් තියෙන පුළුවන්. අපිට දවස්සක් දෙකක් ඔය වගේ පුංචි පුංචි දේවල් තිබුණා කියන එක ડિප්‍රෙෂන් නෙමෙයි. හැබැයි මේක සතිය තියෙනවා, සති දෙකක් වෙනවා, ඊට පස්සේ මාසයක් තිස්සේ මේක යනවා. සමහර අයට අවුරුදු ගණනාවක් මේ තියෙන රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි අපි මේක පරීක්ෂා කරගන්න එක. මේක පරීක්ෂා විශේෂයෙන්ම ඔය සියදිවි නසා ගැනීම වගේ දේවල් අදහස් හැමෙනවා නම් අනිවාර්යයෙන්ම පරීක්ෂා කරගන්න ඕනේ. ඉතින් කොහොමද පරීක්ෂා කරගන්නේ? මේකට කරන්න ඕනේ ඔබ විශේෂයෙන්ම මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න ඕනේ. අපේ රටේ මේකට පුංචි අර ලැජ්ජාවක් බයක් තියෙනවා. හැබැයි මේක ලෝකයේ හොඳ ප්‍රවණතාවක්. මානසික රෝග වලට හොඳට ප්‍රතිකාර ගන්නවා, ප්‍රතිකාර අරගෙන සුවපත් වෙනවා. මේක ලැජ්ජාවට පත් වෙන්න හේතුව නෙමෙයි. අපිට යම් කිසි ගැටලුවක් තියෙනවද කියලා පරීක්ෂා කරගන්න ඕනේ. විවිධ ක්‍රම භාවිතා කරනවා පරීක්ෂා කරන්න. ඒ විවිධ ක්‍රම භාවිතා කරලා වෛද්‍යවරයා නිගමනය කරයි ඔබට ડિප්‍රෙෂන් තියෙනවද? එහෙම නැත්නම් ගැටලුවක් නැහැනේ. ඊට පස්සේ ඒකට අවශ්‍ය විවිධ ප්‍රතිකාර, ඖෂධමය ප්‍රතිකාර තියෙනවා, චිකිත්සානුකූල ප්‍රතිකාර තියෙනවා, විවිධ ප්‍රතිකාර. එතකොට මේ රිලැක්සේෂන් තියෙනවා. ඒ වගේ ඔබ නොදන්නා නවීන තාක්ෂණය භාවිතා කරන ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ ප්‍රතිකාර ක්‍රම භාවිතා කරලා ඔබට පුළුවන් සාමාන්‍ය තත්ත්වයට බොහෝ දුරට පැමිණෙන්න. ඉතින් ඇයි අපි මානසික පීඩනය කියන තත්ත්වය හරියට අඳුනගන්න නැතුව මේ ජීවිත කාලෙම දුක් විඳින්නේ? එහෙම නැත්නම් අපේ මේ වටිනා ජීවිතේ විනාශ කරගන්නේ. ඒ නිසා ඔබට මේ වගේ රෝග ලක්ෂණයක් තියෙනවා නම්, ඒ වගේම ඔබේ පවුලේ සමීපමතමයකට, ඒ වගේම ඔබේ හිතවතෙකුට මේ වගේ ලක්ෂණ තියෙනවා නම්, හැකි ඉක්මනින් යොමු කරන්න මානසික වෛද්‍යවරයෙක් ළඟට. ඊට පස්සේ ප්‍රතිකාර කරලා සුවපත් කරලා දෙන්න. මේක තමයි අපේ මේ වීඩියෝ එකේ බලාපොරොත්තුව. එහෙම නැතුව ඔබව බයටපත් කිරීම නෙමෙයි. එහෙමනම් අපි මේ වගේ තවත් ගොඩක් වටිනා වැදගත් තොරතුරු අරගෙන ඔබ හමුවට එනවා. ඉතින් ඒවා ලබා ගන්න Health and Beauty Club YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාන්න. බොහොමත්ම ස්තුතියි.